දේශපාලන උණුසුම් වන්නේ තාමත් පොහොට්ටුවට ලබා දිය යුතු කැබිනට් ඇමතිකම් 12 ලබා නොදීම නිසා රනිල් වික්‍රමසිංහ මේ වන විට පොරොන්දු වී තිබෙනවා කිහිප දෙනෙකුට කැබිනට් ඇමතිකම් ලබා දෙන්නට 12ටම බැහැ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගේ නම ජොන්ස්ටන්ගේ නමට රනිල් වික්‍රමසිංහ විවෘතව විරෝධය දැක්වුවා එනිසා බැසිල් රාජපක්ෂට රනිල් වික්‍රමසිංහ විසින් දන්වලා තියෙනවා 12ටම නම් දෙන්න බෑ හැබැයි ඔය සීබී රත්නායකට පවිත්‍ර වන්නේ ආරච්චිට වගේ ඒ අයට දෙන්නේ නැ දෙන්නම් අනිත් අයට දෙන්න බෑ කියලා හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි බැසිල් කියනවා නෑ 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 එහෙම බෑ දෙනවා නම් 12ටම දෙන්න වෙනවා මොකද කොටසකට දුන්නොත් ආපහු වතාවක් පොහොට්ටුව ඇතුලේ අර්බුදයක් නිර්මාණය වෙනවා ඉතින් ඒ නිසා ඒ අර්බුදය නිර්මාණය වෙන නිසා එහෙම කොටසකට දීලා කොටසකට නොදී ඉන්න බෑ කියන කතාව බැසිල්ගේ පාර්ශවෙන් එනකොට මේ වෙද්දි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල්ගේ ටීම් එක ඉන්නේ සාගරත් එක්ක සාගර තමයි බැසිල් රාජපක්ෂත් එක්ක ඩිරෙක්ට් ඩීල් එක මේ වෙලාවේ කරන්නේ ඊට අමතරව නාමල් රාජපක්ෂත් එක්ක කොටසක් ඉන්නවා සහ මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයට යන්න කොටසක් වෙනම ලෑස්ති වෙලා ඉන්නවා ඒ නිසා පොහොට්ටුව ඇතුලේ චීන කොමියුනිස්ට් පක්ෂයට විතරක් දෙවනි වෙනවා කියපු පක්ෂේ සාගර කියන්නේ බැසිල්ගේ නියෝජිතයා විදිහට බැසිල්ගේ පිල නාමල්ගේ පිලක් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක ඉස්සරහට යන්න බලාගෙන ඉන්න සෙට් එක ඒ කියන්නේ ඔය ජොන්ස්ටන්ලා රෝහිත අබේගුණවර්ධනලා ඒ අයනේ එතන සහ යන්න කියලා බලාගෙන ඉන්න කොටසක් වෙනමම මේ වෙද්දී ඉන්නවා මෙතන ලස්සනම වැඩේ වෙන්නේ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ මේ එක කඳවුර බැසිල් රාජපක්ෂ දැන් වෙනම කඳවුරක් බැසිල්ගෙන් තමයි මේ වෙන විට උපදෙස් ප්‍රදන්නේ ඉදිරියට ගති උතු ක්‍රියාමාර්ග විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙදි මොකද්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් කෙරෙන්න ඕනේ කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්නේ මේ වෙද්දි බැසිල් එක්ක මේ සියලු දේවල් තියෙනකොට රාජිත සේනාරත්න කියන්නේ දේශපාලනයේ බරපතල විවේචනය එල්ලවුණු චරිතයක් ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට හැම තැනම පැනලා පැනලා එහෙට ගියපු රාජිත හින්දා මේ වෙනකොට සමගි ජන බලවේගය ඇතුලේ තර්බුදයක් නිර්මාණය වෙලා රාජිත බොහොම විවෘතව සජිත් ප්‍රේමදාසව පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහට හොඳ කිව්වා දැන් රාජිත සේනාරත්න පක්ෂයෙන් යන්න හදනකොට සජිත් ඇයි මේ රැක ගන්න හදන්නේ සජිත් රාජිතව තියාගන්න ලොකු උත්සාහයක් දරනවා හැබැයි දැන් රාජිත මේ යන කතාවත් එක්ක තරුණ සජබේ මන්ත්‍රීවරුන්ට හිතරිදිලා තියෙනවා මොකටද මේ නායකතුමා මේ රාජිතව තියාගන්න හදන්නේ රාජිතට කොහොමත් විවේචන තියෙනවා ආණ්ඩුවට යන්න හදනවා නම් ඇයි මේ යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න හදන්නේ ඒ නිසා සමගි ජන බලවේගයේ මේ වෙනකොට තරුණ මන්ත්‍රීවරුන් ටික බරපතල ආකාරයක විරෝධයක් මතු කරලා තියෙනවා රාජිතව රැක ගන්න සජිත් ඇයි මෙච්චර වැඩ කරන්නේ කියලා. ඒ නිසා තරුණ මන්ත්‍රීවරු සජිත්ට කියන්නේ මේ වෙලාවේ රාජිත ආණ්ඩුවට එක්වීම සජබට වාසියක්. උන්ව යන්න අරින්න. මොකද රාජිතට තියෙන ලොකු විවේචනයක්. ඒ නිසා රාජිත ගියාවේ රාජිත ආණ්ඩුවට එකතු වුණා කියලා පක්ෂයට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ තියෙන තත්ත්වෙ උඩ සජබේ සුද්ධ කරන්න රාජිත යවන එක ගොඩාක් හොඳයි කියලා තමයි සජබ ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ප්‍රධාන පක්ෂ කිහිපෙම මේ විදිහ අර්බුදකාරී තැනක තියෙනවා. ලංකාවේ හැමදාම හැම විදිහටම කතා කරන ආකාරයට මේ මොහොතේ පවතින්නේ පක්ෂ අභ්‍යන්තරික ප්‍රශ්න විසඳා ගැනීම සහ එතනින් එහාට සුපුරුදු සෙල්ලම කරලා බලය තියාගන්නව ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙතන නැහැ. මේ වෙනකොට අර පැත්තට පණින්නේ කීයද මේ පැත්තට පණින්නේ කීයද අයවැයදි මාරු වෙන්නේ කවුද? ඔන්න ඔය දේවල් කතා කරගෙනම ඇරෙන්න ලංකාවේ දේශපාලනයේ රට ගොඩ දැමීම පිළිබඳ මේ කාටවත් ලොකු අයිඩියා එකක් නැහැ. ඊළඟ පාලන බලය ලබා ගැනීම කියන එක තමයි මේ වෙද්දි හැමෝගෙම න්‍යායපත්‍රය වෙලා ඉන්නේ. ඒ නිසා දාමත් කඩේ යනවා නම් තාමත් රෙදි නැතුව පක්ෂ වෙනුවෙන් කමෙන්ට් ලියලා පක්ෂ වෙනුවෙන් නාලිකාවලට ගිහිල්ලා කතා කරලා පක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය සටහන් දීලා තාමත් රෙද්ද නැතුව කඩේ යන අයට අපි කියන්නේ රැවටෙන්න එපා. මේ කරන්නේ ඒ අයගේ දේශපාලන කොන්ත්‍රාත්තු. ඒ අය තමන්ගේ පක්ෂයේ බලයට ගේන්න කොහොමද කියන එක සහ තමන්ගේ අනාගත සුඛ විහරණය බලනවා. ඒ ඇරෙන්න මේ කවුරුත් රටට කොහොමද අපි වැඩ කරන්න ඕනේ කොහොමද එකතු වෙලා ටීම් එකක් විදිහට වැඩ කරන්නේ මේ ප්‍රශ්න වලට මොනවද දෙන්න පුළුවන් විසඳුම් දැන් මේ මොහොතේ ආපෝ ඩීසල් මිල ඉහළ ගියා උතනින් පස්සේ ඇතිවෙන ප්‍රශ්න වලට මොකද්ද අපි කරන්න ඕනේ ඔය විදිහේ සංවාදයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ බල දේශපාලනය පමණයි තමන්ගේ දේශපාලන අනාගතය විතරයි ඒ වෙනුවෙන් තමයි මේ හැමෝම මැච් එක ගහන්නේ කැබිනට් ඇමතිකම් 12ක් අරගෙන පොහොට්ටුවේ අය ලැජ්ජ නැතුව ඇමතිකම් කරන්න පුළුවන් ද රට මේ තරම් ඛේදවාචකයට අද දාලා රාජිතලට
ලැජ්ජ නැතුව ආපහු රනිල් වික්‍රමසිංහ ගාවට යන්න පුළුවන්ද මේ විදිහට විවේචනය කළා පොහොට්ටුවත් එක්ක එකට හිට ගන්න පුළුවන්ද රාජිතලට මෙච්චර විවේචනය කළා අසික්කිත දේශපාලනය අප්‍රසන්න දේශපාලනය තුච්ච දේශපාලනය මේ රට විනාශ කළා ඔබේ මගේ රට මේ වගේ රටවල් වැට්ටුවේ කොහොමද කියන එක ලෝකයට ප්‍රශ්නයක් හැබැයි අද වෙනකොට මේ රට වැටෙන තැනට පත් කළා කියන්නේ කොතරම් ඛේදවාචකයක්ද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඒ නිසා හැමෝම කරන්නේ තමන්ගේ දේශපාලන මැච් එක ගහන එකයි